දැන් මේ මැතිවරණ කාල සීමාවක් තමයි අපි හැමෝම ඇතුල් වෙලා ඉන්නේ. තව මාසයකටත් වඩා අඩු කාලකින් තවත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා මැතිවරණයක් පැවැත්වෙනු. දැන් මේ මැතිවරණයට අපි කුඩේ ලකුණින් ජනාරගල සන්ධානයේ විදියට නුවන් බෝපගේ සහෝදරයා ඉදිරිපත් වෙලා ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් මේ මැතිවරණ රැස්වීම වල කියන්නේ නුවන් බෝපගේගේ ජයපතා පැවැත්වෙන රැළිය. නැත්නම් නුවන් බෝපගේගේ ජය තහවුරු කරන රැස්වීම. රැළිය කියලා තමයි සාමාන්‍යයෙන් මේව පටන් ගන්නකොට කියන්නේ. දැන් අපි කැමති ඊට වඩා වෙනස් විදියට මේක කියන්න. ස්ථිරවම මේ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය එනකොට නුවන් බෝපගේ ජයග්‍රහණය කරන්නේ නැහැ. නුවන් බෝපගේ මේ මැතිවරණ දිනන්නේ නැහැ. ඒතොර ප්‍රශ්නයක් කියනවා සාමාන්‍යයෙන් දැන් ඡන්ද දිනන්නේ නැත්තම් එහෙනම් මොකටද ඡන්ද ඉදිරිපත් වෙන්නේ? මොකටද ඡන්ද කරන්නේ? දිනන්නේ නැත්තම් මොකටද අපි යාගෙන අහන් ඉන්නේ? යා කියන ඒවා අහන් ඉන්නේ? මොකටද අපි එහෙනම් ඡන්දයකට සම්බන්ධ වෙලා ඉන්නේ? ඇයි අපි ඡන්ද දෙන්නේ ඕනේ යාට කියලා ප්‍රශ්නයක් එනවා. අපි හිතනවා මේ රටේ ජනතාවට පළවෙනිටම කියන්න ඕනේ දැන් ගොඩක් අයට මේ දිනන අස්සයට ඔට්ටු ඇල්ලීමේ ආශාවක් ඇවිල්ලා තියෙනවා. මෙච්චර කල් විඳවපු විඳින කැකෑරෙන ප්‍රශ්න ඔක්කොම පැත්තකින් තියලා දැන් හැමෝම හොයනවා දිනන අස්සය කවුද කියලා. දැන් සමහරු කල්පනා කරනවා මේ මැතිවරණේ රනිල් වික්‍රමසිංහ ගේමක් ගහයි. මිනිහා මොකක් හරි ඇට්ටර වැඩක් කරා යන්දිමට ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගේමක් ගහයි කියලා සමහරු හිතාගෙන ඉන්නවා. සමහරු ඉතින් ඉන්නවා සජිත් ප්‍රේමදාස ප්‍රේමදාසගේ පුතා ප්‍රේමදාසගේ පුතා ප්‍රේමදාසගේ පුතා කීකේ මතුරු මතුරු ගියාම කොහොම හරි කරලා ඔය ප්‍රේමදාසගේ පුතා 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 කියලා කොහොම හරි කරලා මොනවා හරි කරලා ගේමක් දාගනේ කියලා. තව සමහරු කල්පනා කරනවා රැල්ල තියෙනවා NPP එකට රැල්ලක් ඇවිල්ලා තියෙනවා NPP. ඒ නිසා රැල්ල NPP ගේ රැල්ල 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 කියලා ඒ රැල්ලෙන් ගිහිල්ලා NPP එකට මොනවා හරි කරගනී කියලා කල්පනා කරනවා. මේවා තමයි දැන් ජනතාව මේ වෙලාවේ වැඩියෙන් උනන්දු වෙන කාරණා මේවා. ඒ නිසා මේගොල්ලෝ දිහා තමයි බලාගෙන ඉන්නේ. ඒ අතරතුර අපි ඇවිල්ලා කියද්දි නුවන් බෝපගේ ඉදිරිපත් වෙනවා කියලා ආ එහෙම දායි බෝවන් කියලා අපෙන් අහනවා. ඉදිරිපත් වෙනවා කියලා ඉවරලා ඊළඟට අපි කියද්දි නුවන් බෝපගේ දිනන්නේ නැහැ කියලා ඊළඟට තව උපතෝ කොටිකක් එනවා, තව ප්‍රශ්නයක් එනවා. එන දිනන්නේ නැත්තම් මොන කේන් ගෙඩියටද මොන කේහිල් මල්ලටද මැතිවරණ ඉදිරිපත් වෙන්නේ? දැන් අපි මැතිවරණ ඉදිරිපත් වෙන්නේ නුවන් බෝපගේ දිනන්නේ නැහැ, ඒ වගේම මේ රටේ ජනතාව දිනන්නේ නැහැ මේ මැතිවරණයෙන් පස්සේ. මෙන්න මේ තිත්ත ඇත්ත මේ රටේ ජනතාවගේ දෙවුර හොලවලා මේ රටේ මිනිස්සුන්ට කියන්න අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ මැතිවරණය අස්සේ. දසත නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සවස 6:25ට දසත නිවුස් ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.